ලංකා ක්‍රිකට් වංශ කතාවේ තමන්ගේ නම ඉහළින්ම ලියාගන්න ක්‍රීඩකෙක් තමයි අරවින්ද ද සිල්වා කියන්නේ. අරවින්ද ක්‍රීඩා කරන කාලේ කිසිම පන්දුයවන්නෙක් මායිම් නොකරපු ප්‍රතිකරුවෙක් තමයි ඔහු. ඉම්රාන් ඛාන්, වසිම් අක්‍රම් ලා විතරක් නෙවෙයි, ග්ලෙන් මැග්‍රාත්, ෂේන් වෝන් පවා අරවින්ද ඉස්සරහා සාමාන්‍ය පන්දුයවන්න වුණු විදිය අරවින්ද ක්‍රීඩා කරන කාලේ තරඟ නරඹපු ඔයාලට නම් මතක ඇති. අරවින්ද සංගක්කාර මහේල තරමට ලකුණු අරගෙන නැහැ තමයි. හැබැයි එහෙම කියලා අරවින්ද ක්‍රීඩා කරපු සුපිරි ඉනිම් අපිට කවදාවත් අමතක කරන්න බෑ. අරවින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයටත් කාලයක් එකතු වෙලා ඉඳලා චැම්පියන්ස් ස්ලයින්ට් කලින් ඉල්ලා අස්සුනා ඔයාලට මතක ඇතිනේ. අරවින්ද සිද්ධියෙන් පස්සේ පසුගිය කාලේ හිටියේ ටිකක් නිහඬ වෙලා. නිහඬ වීටපු අරවින්ද හින්දුස්ථාන් ටයිම්ස් පත්‍රයේ ශ්‍රී ලංකා නව ක්‍රීඩකයෙක් ගැන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉන්දියාව එක්ක දෙවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ ශතකයක් ගත්ත කුසල් මෙන්දිස් ගැන අරවින්ද සිල්වා කියලා තිබුණේ, කුසල් කියන්නේ මෑත කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් සොයාගත්ත හොඳම සොයා ගැනීමක් කියලා. දෙවෙනි ටෙස්ට් තරගයේ පිට දෙවන වරටත් පන්දුවට පහර දීමට සිදු වූ ශ්‍රී ලංකා ඉනිමේ පළවෙනි කඩුල ලකුණු 7කදී බිඳ වැටුණු පසුව දිමුත් එකතුව කුසල් ලකුණු 191ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගුවේ ලෝකයේ සිටින දක්ෂතම දඟ පන්දුයවන්නන් දෙදෙනෙකු වෙන රවීන්ද්‍ර ජඩේජා සහ අශ්වින්ගේ පන්දු හමුවේ. කුසල් පන්දු 120කදී ලබාගත් එම ශතකය නැරඹූ විට අපට නිරන්තරයෙන්ම අරවින්ද සිල්වා මතකයට නැගුණා. කුසල්ගේ ඉනිම මගින් පන්දුයවන්නන් වෙත එල්ල කළ පීඩනය අරවින්ද එදා පන්දුයවන්නන් වෙත එල්ල කළ ප්‍රහාරයට සමාන නිසාවෙන්. අරවින්ද තවදුරටත් කුසල් ගැන කියලා තිබුණේ, කුසල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ලොකු අනාගතයක් තියෙනවා. ඔහු පන්දුවට පහර දෙනවා බලන්න ලස්සනයි. මම හිතන්නේ කුසල් අනවශ්‍ය පීඩනයක් ඇති කරගන්න ඕන නැහැ. නිදහසේ ක්‍රීඩා කළොත් ලොකු ගමනක් යන්න පුළුවන්. චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමට ආපු කාලේ පන්දුවට පහර දීපු නිදහස එක්ක චන්දි දක්වපු දක්ෂතා අමතක වෙන්න තරම් චන්දිමාල් දැන් අසාර්ථක වෙලා. ඇත්තටම වර්ධකාගෙද කුසල් මෙන්ඩිස් තවත් චන්දිමාල් කෙනෙක් නොකරන එක තමයි ක්‍රිකට් බලධාරීන්ගේ වගකීම. මේ ගැන ඔයාලගේ අදහසුත් අපිට කමෙන්ට් කරන්න. ලංකාවේ වැඩියෙන් බලන YouTube ක්‍රීඩා චැනලය තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝකින් යලිත් තවන්තරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.